ආයිපවන් වාකි ශරීරයේ විවිධ දේවල් අනුව එනම් නාසය කම්බල් ඇඟිලි නියපොතු ඇස්වැනි දේවල් තුළින් වාගේ පෞෂත්වය ගැන කියන්න පුළුවන් කියලා ඔය දැනගෙන හිටියද අද මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු නේද වාගේ නාසයේ හැඩය අනුව ඔයගෙන අපි මුලින්ම බලමු පරේෂකින් 2013 පරේෂණයකට අනුව විවිධ පුද්ගලින්ගේ නාසයේ පින්තූර 1700කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයනය කර ඒවා 14කට වර්ග කර ඇති අතර ඒ වර්ගවලට අනුව එකිනෙකාගේ පෞෂත්ව ලක්ෂණ සොයාගත්තා අපි දැන් ඒවයින් කිහිපයක් බලමු දිගු නාසය දිගු නාසයක් ඇති පුද්ගලයන් සැබවින්ම අභිලාෂකාමී සහ වෙහෙස මහන්සි වී වැඩ කරන අය. ඔවුන් සාමාන්‍යයෙන් පරිපූර්ණවාදී වගේම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට වඩා ඉදිරියෙන් සිටින අය. කෙටි නාසය. මොවුන් ඉතා සංවේදී පක්ෂපාතී මෙන්ම සියල්ලටම වඩා හැඟීම් අගය කරන අය. අන් අයට වඩා තම පවුලේ අයට බෙහෙවින් සමීප මොවුන් අවශ්‍යතා සපුරාලන අය. උල් නාසය. සාමාන්‍යයෙන් විශිෂ්ට මූල්‍ය උපදේශකයන් වෙනවා මුදල් ඉතා පරිස්සමින් හැසිරවීම නිසාම මොවුන් ධනවත් අය වෙනවා සෘජු නාසය බොහෝ විට බුද්ධිමත් අය වෙනවා තාර්කික අය වගේම සුපිරි බුද්ධිමත් අය බටන් නාසය එහෙම නැත්නම් පැතලි බොහෝ දෙනා ලස්සන අය වෙනවා ආදරණීය සහ සුබවාදී අයට මෙවැනි නාසයක් හිමි නමුත් විටක චිත්තවේගී අය විශාල නාස්පුඩු සහිත නාසය මුදල් ඉතිරි කරනවාට වඩා වියදම් කරන මොවුන් මුදල් අගහිගකම් ඇති අය වෙනවා කනගාටුවෙන් සිටින අවස්ථාත් වැඩි පුංචි නාස්පුඩු පුද්ගලික සම්බන්ධතා මෙන්ම පවුල කෙරෙහි දැඩි කැපකිරීම දක්වනවා තමන්ගේ අයිඩල් ඇති 2014 දී ප්‍රාග් චාල්ස් විශ්වවිද්‍යාලයේ පරේෂකින් විසින් සිදු කළ පරේෂණයකට අනුව සංජානනීය බුද්ධිය ලෙස හැඳින්වෙන දේ ගවේෂණය කළා ඒ අතරින් විවිධ මොහුණු තුළින් කියවෙන දේ අපි ඊළඟට බලමු දිගු මොහුණ ඉතා බුද්ධිමත් අය වන අතර ඔවුන් තුළ දැනුම ඉතා ඉහළ මට්ටමක පවතිනවා පුළුල් මොහුණ වරක චිත්තවේගීය පුද්ගලයන් වන අතර මොවුන් විහිළු කිරීමෙහි දක්ෂයින් වෙනවා ඔයාලා දන්නවද ශේෂ්පිය මෙහෙම කියලා තියෙනවා ඇස් ඔබේ ආත්මයට කවුළුව වෙනවා ඉතින් අපි දැන් ඇස් ගැන කතා කරමු දුඹුරු ඇස් නායකත්ව ලක්ෂණ පෙන්눔 කරනවා ඉහළ බුද්ධියෙන් යුතුව අය වෙනවා අභ්‍යන්තර අභිරහස් රහසිගත ස්වභාවයක සලකුණක් වෙනවා නිල් පැහැති ඇස් අභ්‍යන්තරව විශාල ශක්තියක් ඇති ඊතා තරඟකාරී ස්වභාවයක් පෙන්වනවා තද නිල් පැහැති ඇස් ශාරීරිකව ඊතා ශක්තිමත් කෙනෙක් නමුත් සංවේදී වෙනවා අලු පැහැති ඇස් සමතුලිත පුද්ගලයන්ගේ ලකුණු පෙන්වනවා අන් අය තමන් ගැන හිතන ආකාරය ගැන සැලකිලිමත් වෙනවා හරිත ඇස් වෙහෙස මහසිවි වැඩ කරනවා අනිත් අයගේ සිත ඇද ගැනීමට කැමැත්තක් දක්වනවා කොළ පැහැති ඇස් ශක්තිමත් හා සිත ඇද ගන්නාසුළු පුද්ගලයන් වෙනවා මතක් සරාගී පවින්ද යුක්ත වෙනවා ඇස්වල වර්ණය මෙන්ම ස්වභාවය අනුවද කෙනෙක් ගැන කියවෙනවා අපි දැන් බලමු ඒ මොනවද කියලා පුළුල් ඇස් පුද්ගලික ජීවිතය තුළ වඩාත් ප්‍රකාශනාත්මක හා චිතවේගීය වීමට නැඹුරු වෙනවා ඔවුන්ගේ ප්‍රවේශම්කාරී බව නිරන්තරයෙන්ම ඇති වෙනවා විශාල ඇස් විවෘත මනසක් බුද්ධිමත් අය මිත්‍රශීලී පුද්ගලයෙක් කුඩා හා පළල් ඇස් අභ්‍යන්තර පරිපූර්ණවාදීන් වෙනවා ගැඹුරු ඇස් අභිරහස් නිරීක්ෂණ වලට කැමති අය වෙනවා තීව්‍ර අය වෙනවා ආමන් හැඩැති ඇස් ස්ථීර පුද්ගලයන් වෙනවා ආදරණීය මෙන්ම හිතවත් අය තොල්වලට අනුව චිතවේගීය පැත්ත හා ඔයා ක්‍රියා කරන්නේ මොනවටද කියලා පෙන්눔 කරනවා මධ්‍යම ප්‍රමාණයෙන් යුත් තොල් අතිශෝක්තියෙන් යුත් ලක්ෂණ නොමැති අය වෙනවා සම්බන්ධතාවලදී ස්වාධීනව නැඹුරු වෙන අය වෙනවා නමුත් ආදරය අගය කරන පිරිසක් විශාල තොල් අන්‍යයන් කෙරෙහි බෙහෙවින් ආකර්ෂණය වෙන පුද්ගලයන් අන් සියල්ලන්ගින්ම අවශ්‍යතාවලට මුල් තැන දෙන අය පළල් තොල් ත්‍යාගශීලී අය ආදරණීය සමක ළඟින්ම සිටින අය සිහින් තොල් වඩා තරඟකාරී අය සමහර විට තනිව සිටීමට කැමති නමුත් ඔවුන්ගේ ශක්තිමත් පෞෂත්වයේ නිසාම අන් අය විසින් ඔවුන් හඳුනා ගැනීමට කැමති ඇහි බැම කෙනෙකුගේ ජීවිතය ගැන පවසන බව ඔයා දන්නවද අඩු ඇහි බැම විශ්වාස කළ හැකි පුද්ගලයන් වෙනවා ආකර්ෂණීය පෞෂත්ව ලක්ෂණ පෙන්වනවා කල්පනාකාරී අය තියුණු කෝණයක ඇහි බැම ඉක්මනින් තත්වයන් විශ්ලේෂණාත්මකයි ඉක්මනින් තීරණ ගන්නා අයවලුන් වෙනවා රවුන්ඩ් ඇහි බැම අන්‍යයන්ගේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන අය වෙනවා අවශ්‍ය විටක උපකාර කිරීමටද මොවුන් මැලි වෙන්නේ නැහැ නැඹුරු කෝණ ඇහි බැම හැඟීම් සහ ආශාවන් ශක්තිමත් වෙන තරමට ඔයා හමුවන සෑම කෙනෙකු තුළම සදාකාලික හැඟීමක් ඇති කරනවා සාර්ථකත්වයේ කරා වේගවත් මාවතක් සොයා ගන්නවා වක්‍ර ඇහි බැම විශ්ලේෂණාත්මක මානසිකත්වයක් සහිත අය තාර්කික චින්තනයක් තියෙනවා ජීවිතය පිළිබඳව දැක්ම වඩාත් පැහැදිලි වර්ණ අඩු ඇහි බැම අනාරක්ෂිත භාවයේ ලකුණක් ඔයාගේ හැකියාව
ක්‍රියාවන් ගැන සැක කරන ස්වභාවයක් පෙන්වනවා. ජයග්‍රහණය සඳහා උත්සාහ දරන අතර ඒවා සාර්ථක වෙනවා. නියපොතු ගැන පළල්නිය සංසුන් ප්‍රායෝගික හා සමබරය විශ්වාසවන්තය පොළොල් මානසිකත්වයක් සහිතයි නායකත්ව ලක්ෂණ පෙන්වනවා. දිගු සිහින් නිය අහංකාර සහ බුද්ධිමත්ය සුපෝකභෝගී ජීවිතයකට ප්‍රියකරන අය තමන් කෙරෙහි අවධානය යොමු කරනවා. කෙටිනිය ඇදහිය නොහැකි තරම් බුද්ධිමත්ය උත්සාහවන්තයි. ආමන්ෂේප් නිය සියුම් මුදු මොලක් අය පරමාදර්ශී අදහස් ඇති අතර සංවේදී පුද්ගලයින්. ඔවුන්ගේ සිත ඉක්මනින් රිදවීමට හැකි. ත්‍රිකෝණාකාර නිය සියුම් පෞරුෂත්ව ලක්ෂණ පෙන්වනවා. කලාත්මකයි. නිරන්තරයෙන්ම මනෝභාවයේ වෙනසයි. මහපටැඟිල්ලේ හැඩය අනුව දිග මාපටැඟිල්ල පාලනය කිරීමේ හැකියාව පවතිනවා. බුද්ධිමත් කෙටි මාපටැඟිල්ල උණුසුම් සහ අවබෝධයෙන් කටයුතු කරන අය. ආක්ෂිත කෝණී මාපටැඟිල්ල සංසුන් භාවනාශීලී අය නිර්මාණශීලී පුද්ගලයින්ද වෙනවා. නම්ශීලී මාපටැඟිල්ල වෙනස් වීමට පහසු අය රැවටීමේ ලක්ෂණද ගම්ය වෙනවා. මොහුනේ උපන් ලප අනුව නලලේ වම් පැත්තේ උපන් ලපේ ජීවිතයේ අවසනාව පෙන්නුම් කරනවා. සිතුව පැතුව සියල්ල නොලබෙනවා. පහසු දෙයක් වුවද අපහසුවෙන් ලං කර ගැනීමට සිදු වෙනවා. නලල මැද බුද්ධිය නියෝජනය කරනවා. සාර්ථක විවාහයක ලකුණ උසස් අය ඇසුරට ලැබෙනවා. නලලේ දකුණු පැත්තේ උපන් ලපේ හවුල් ව්‍යාපාරවලට වාසනාව හොඳ විවාහක සම්බන්ධතා. ඇහිබැමෙහි කලාත්මක මෙන්ම බුද්ධිමත් නිර්මාණශීලී. ඇහිබැම යට මුදල් අතින් අසුප විය හැකි. නාසයේ උපන් ලපය ආත්මගරුත්වයේ වෙහෙස මහන්සි වී වැඩ කරනවා. අවංකයි නාසයේ කෙළවර උපන් ලපය. කෙටි කෝපෙන් යුත් ඉතා පහසුවෙන් සංසුන් වෙනවා. නාසයේ දකුණු පැත්තේ උපන් ලපය. අභියෝග වැඩි අනෙක් අය සමග සමීප සම්බන්ධතා පවත්වනවා. කම්මුලේ උපන් ලපය. සුවිශේෂී උත්සාහයෙන් යුතු ක්‍රීඩාවට ලැති අය. ඉතින් වාගේ මේ ලක්ෂණ වලින් තියෙන ඒවා ගැන ඔයාගෙන හරියටම කියවුණාද? ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ හොඳයි නම් වේලක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදටමම සමු ගන්නවා. ඔබට සුබ දවසක් ආශිර්වාද හෝ වේවා.